වස්සානයට අතවනලා ඉමු මග බලයි. කැලේ රජුරෝයි කියලා හැම සතා ගැනම බැන වෙනම බලන්න බෑ. ඉතින් අපේ සරත් මිනිස්සෙක්නේ. තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලස්ස ගන්න ඕනයි කියලා මේ නායකයන් කියන්නේ. අංගම්මනගේ වීරක්‍රියා පොත කියවන්න ඕනේ. ඇත්තටම කිව්වොත් සත්තුන්ට උදව් කරලා මෙයාට හොඳ ටෝම මහන්සි. සරා! කවුද? මං දන්නවා ඔයාට මහන්සි කියලා. ඒත් කරන්න දෙයක් නෑ. වහල්ට නගපු බැටළුව ටික ඔයාට බස්සන්න වෙනවා. මං හිතුව ඔහේ මේ පොල් ගෙඩි ගොඩ එදිරි ගහයි කියලා. මං හිතියේ හැදක. සරෝ, අද ඔයාට නේද පබය වගේ ඉන්න තියෙන්නේ. මම නම් මේ පැසෙන් එකට කැමති වුණේ. සරෝ, දැක්කද ඔයාට උදව්වක් විදියට කැලියස් කරන්න ගිය මට වෙච්ච දේ. ඒත් මම උරුමිලා ෂීප් අපි තුන්දෙනා හිනා කරලා කරමු. ඔයා හොඳට කුඹුර බලා ගන්න ඕනේ. අයියෝ, යනවා යනවා කපුටේ. අනි යනවාකෝ. අංගමනි මහත්තයා, මරු දේව මරු කෘත්‍රිම වැසි ඇති කරන වෙෂ්මෝහන ඩොලර් $25. මරු චාන්ස් එක. මේක පුරෝලෙවල මූණ දෙන්න ගන්න ඕනේ. වන්නේ සරා මගේ වැසි වෙෂ්මෝහන. ඔන්නේ නම් වැසි වස්වන්න යන්නේ. ක්‍රියාත්ම කරන ආකාරය මුලින්ම මූන බිමින් තියන්න ඕනි. ඊළඟට මේක තියෙන මන්තරේ මතුරන්න ඕනි. දැන් මේක 108 වාරයක් කියවන්න වෙයිද? මහා බලති පොළව තෙමන වැසි දෙවි දුන්ගේ පුතා ඕ රේන් රෙඩ් රෙඩ් රේන් කුමරු වස්සවන්න. මම මේ කතා කරේ වැසි දෙවිඳුන්ගේ පුතාට. ඔයා නානගමන්ද හිටියේ? නෑ මේ නානෝ. මගේ එකම ඉල්ලීම තමයි වැස්සක් වසවන්න. ඔකටම කලින් කියනවා මට වඳින ගාතාව. ඒත් මට මතකයි අපි නාසිකුරාංකල කියනවා. ඕනේ කට්ටු කට්ටු තලනි තලනි තා. ඒක හරිද? වැරදි. ඒ තවුලක් නේ. ඔන්න එනවා. අංගමන මහත්තයා, ඔයා නම් ඇත්තටම පුදුම මොළකාරී. ඔයා තමයි යන්නේ මගේ වීරයා. මේ වැස්ස නවතින එකක් නෙවෙයිද සරෝ? ඔව්. මං හිතන් හිටියේ තව චුට්ටකින් ගිහිල්ලා වැස්ස නවතින ප්‍රාර්ථනා කරන්න තමයි. අපරාදේ, අද අපි හිතාගෙන හිටියේ වැස්ස නැත්තම් තනකොළ පදින්න කියලා. තනකොළ පදින්න? මං හරි ආසයි. දැන් ඉතින් අපිට කරන්න තියෙන ගෙදරට ගිහලා නිදාගන්න එක තමයි. එතකොට තනකොළ පදින්න යන්නේ නැද්ද? දැන් කරන්න දෙයක් නෑ. කුමාරයාණෙනි, කුමාරයාණෙනි, රේ මොකද මේ වහින්නේ තමෙන්? ඇත්තටම මම කියන්න හැදුවේ මේ වැස්ස පොඩ්ඩකට නවත්තලා දෙන්න කියලා. අනේ ප්ලීස්. කිනෝ බලන්න හේතුව? මගේ යාළුවන්ටයි මටයි තනකොළ පදින්න විදිහක් නෑ මේ වැස්ස හින්දා. තනකොළ පදින්න? මරු කෙල්ලමනි. මාත් ආසයි එකට නම්. මං මගේ යාළුවනේ. ඒ ෂේප් නේ මගේ දැන්ට හොඳම යාළුවා. අනේ. ඔයා මගේ සාමාන්‍ය යාළුවෙක් වෙන්න. මේක දීවා අනක් හරිද? ඔයාට මගේ හොඳම යාළුවා වෙන්න බෑද? ඒ සාමාන්‍යයෙන් මගේ යාළුවෙක් වෙන්න නම් එයා මට ටැග් ගන්න දෙන්න ඕනේ. දෙනවනේ. ඕන දෙයක් දෙන්නකෝ. වැස්ස ඇති. ඉන්නේ යාළුව යමු. ඉක්මන් කරමු. අපි දැන් පාට දෙක මගේ උන්නේ. අනේ ඇති ආත වැස්ස පෑවුවා. නැද්ද? කොහොමද සරා? දැන් ඉතින් අපි තනකොළ පදිමු. යමයි ඒක මරු.
කොහොමද කෙල්ලේ උඩ කිනා වෙලා හිටියොත් හොඳ නැද්ද ගොරිල්ලා ෂේ මං මේ වාරියපල කෙල්ලන්ට අතට අත දෙන්නේ නෑනේ බෙහෙත්දලු දැන් කියනවා කවුද යා මම දන්න කොල්ලේ නම රේන් එයා කවුරුනත් අපි සෙල්ලම් කරමු අපි පාටල යමු හැටි ඕ හරිම බලවතෙක් ඒ කොල්ලන් නේද? ඔව්. එයාන වදකාරයෙක්. මහ පොරිසාදේ. ආ අත උස්සන්න යාට කැමති නේද? නෑ පොඩක් ඉන්න. මට පේන්නේ එයා දැන් ටිකක් හැදිලා. පොඩක් බලන්නකො හැරිලා. මට ඒගොල්ලන්ට මට ඒගොල්ලන්ට මට ඒගොල්ලන්ට මට ඒගොල්ලන්ට මට මම බිදාගත්ත වැඩි නෑ එනි. මේ ගැලමයිකෝ. ඕ මම යාලව යව්වා. පොඩි හදිසියකට ඒකුවේ නැ ඔව් මේ පොඩි හදිසියකට තමයි ඒගොල්ලෝ ගියේ මොකක්ද ඒකද ඔයා කියන්නේ හරියට මගේ වරදකින් එයාලා ගියාම කියන්නේ ඔව් ඔයත් එක්ක පොඩ්ඩක් අවුලෙන් තමයි ඒගොල්ලෝ ගියේ මොකක් මං හිතුව ඔයා මගේ හොඳම යාළුවා කියලා බලන් යද්දි ඔයත් මං ගැන හිතන්නේ මේ විදිහටනේ නෑම ඔන්නේ ඔන්නේ එක වචනයක්වත් කතා කරන්න එපා මං දන්නවා මොකද කරන්න ඕනි කියලා වැරදි කිරීම දේවගතියක් සමාව දීම මිනිස් කතියක් කියලා කිව්වට මං එහෙම කරන ගුණෙක් නෙවෙයි මං යනවා යන්න මේ ටිකක් තරගෙන හපෝ මට කියන්න අපතුණා මම දෙවියන්ගේ පුත්‍රයෙක් මට අපහස කිරු එකට කොහෙද විදවන්න වෙන සිකුරි අන්තිම දෙපිලිකටියක් ඉවරුණා මුළු පළාතම නිර්තක කාන්තාරියක් වගේ කොච්චර පෑවුවත් මට නම් නෑ නතු ඉන්න බෑ පතර බින්දුව අලෙන්න හරියට හරි අලෙ දෙයලේ තව වතුර බින්දුව එකම එක බින්දුව සත්තුන්ට බොන්නවත් වතුර නෑ මියා නෝනු සත්තු වතුර නැතු නරෙන්න යන්න නැත්තම් මේක වහින්න ඕන කාලේ මොකක් කරි අවුලක් ඔව් ගිය අවුරුද්ද එහෙම තමයි මේක දේව සාපයක් මට පෙන්නේ ඇස් වලහක දෙයියන්ගේ පුතා රේන් අපිත් එක්ක කෝප වෙලා මොකක් රී වැස්ස බලහක දෙයියගේ පුතා ඔය බොරු කියලා අපිව ගොඩට ඇද්දුව නේද ඇයි අපිට කලින් කිව්වේ නැත්තේ අහන්න ඕගොල්ලෝ කොන් කරලා එලව ගත්තේ වැහි දෙයියන්ගේ පුතාව මොකක්ද කිව්වේ විනාසයි දැන් ඉතින් වැස්ස දෙන එකක්ම නෑ ඔය කුල්ලා මම දෙන්නම් කැලේ සීරට මැටි වෙන්න වතුර කිසිම කෙනෙක් කිසිම දෙයකට බය වෙන්න එපා රී අපිට සමා වෙන්න ස්පන්කි මේ බලපල්ලකෝ වැස්සේ පාපෑව හැම තිකේම කට්ටි මේ ඇවිල්ලා තින්නේ ඇතරම මට ඒක වැරදිලා වගේ කියුනේ ඔයාගේ ওই දත් දෙක දැක්කහම මට මතක් වෙන්නේ මගේ චූටි මල්ලිමමයි මල්ලිද ඔයාගේ අයියෝක කලින් මතක්ුන්නේ නැති මම්මෝ ඩීක් නෙමෙයි ඔයාගේ පොරවලට ඇඳෙන්න හොදේ ආව් එහෙනම් ඔයාට ආයිත් වැසි වස්සවන්න වෙනවා ආව් මං ඔයාලගේ බොරුවලට අහුුණා දෙයියා මුදුරනේ මෙච්චර ලොකු එහි පොඳ වැටෙන්නේ කොහොමද සරා ඌ මොලේ මොලේ ඔයාල වැසි වස්සන්න ඕනි කිව්වට මොනවද වස්සන්න ඕනි කිව්වේ නෑනේ හලෝ අනේ ද බෝල ටික මගේ මේ දැන් මෙහෙ දින්නයි කිව්වේ මොන බෝලද කොහෙන්ද ඔයා
ඒවා මං ජිල් ගහලා දිනුවේ. බොරු නැතුව ඇත්ත කියමු. අපි දෙවියෝරු මොකටද අපි මිනිසුන්ව සකන් වෙන්නේ? කට මේ දැම්ම සේරම හැදිනවා. දන්නවනේ වාගේ අක්කගේ හැටි. ඕ නාසිගුරා අයියා අපි වැරද්දක් උනන සමා වෙන්න ඕනේ. ඕවා පොඩි උන්ගේ වැඩනේ නංගි. පොල්ගෙඩි වලින් මට වෙච්ච වැඩේ මේගොල්ලන්ට බෝල වලින් වුණා. ඒ තිනගෙඩි පාත් කළේ